තියෙන්නේ 1961 අංක 29 දරන බැංකු පනත. මේ අංක 29 දරන මේ බැංකු පනත කොටස් විකිණීම නැත්තම් බැංකුව විකිණීම ආරම්භ කරගෙන මේ බැංකු පනතේ තියෙන ආවරණයන් ආරක්ෂණයන් ඉවත් කිරීම සඳහා තමයි මේ සංශෝධනය ඉදිරිපත් කරන්නේ. මේකෙන් කිසිදු අලුත් දෙයක් එකතු කරන්නේ නැහැ. මේ පනතේ තියෙන සේෆ්ගාඩ් ටික ඔක්කොම ඉවත් කරනවා. ඒක තමයි අංක 1961 අංක 29 දරන මහජන බැංකු පනත සංශෝධන ඉදිරිපත් කරන මේ කෙටුම්පතේ අරමුණ පන ආරක්ෂණ පියවරවල් සියල්ල ඉවත් කරනවා බැංකුව විකුණා ගැනීමට අවශ්‍ය කරන ඉඩ හදා ගැනීම සඳහා. එතන මේ 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 පනත් කෙටුම්පතේ වෙන කිසිවක් නැහැ. තියෙන්නේම මේකේ වගන්ති ඉවත් කරනවා. අහවල් වගන්ති ඉවත් කරනවා. අහවල් වගන්ති ඉවත් කරනවා කියන කාරණේ. අපි කියන්නම් ඇයි මේ මොකද්ද මේ යන අරමුණ. දැන් බැංකුව කියන්නේ මේ බැංකු පනත අනුව 61 බිලියනයක ප්‍රාග්ධනය කියන මේක පටන් ගන්න. 61 බිලියනයක් කියලා කියන්නේ අද බිලියන 100ක් වගේ තමයි. ඩොලර 1961 වෙනකොට තිබිච්ච ගාණ ගත්තාම අද 1978 ඩොලර එකට රුපියල් 4යි අපි ගෙවුවේ. ඒත් අද සාපේක්ෂව රුපියල් 180ක් ගෙවුවා. ඒක ඔබ කල්පනා කරලා බලන්න එදා බිලියන එක ප්‍රාග්ධනයයි අද බිලියන 150ක් අතර ප්‍රාග්ධනයක් වෙන්න ඕන. හැබැයි මේ අරමුණ ඉටු කර ගැනීම වෙනුවෙන් කියලා ආණ්ඩුව දැන් කියන්නේ රටේ මහජන බැංකුවය ජාත්‍යන්තර ප්‍රඥප්තීන් සහ සම්මුතීන් අනුව එහි ප්‍රාග්ධනය වැඩි කරන්න ඕන. ප්‍රාග්ධනය වැඩි කිරීම සඳහා රුපියල් බිලියන 50ක් දක්වා ප්‍රාග්ධනය ඉහළ දැමීමට තමයි දැන් මේ පනතේ තියෙන ආරක්ෂණ පියවරවල් ඉවත් කරලා කටයුතු කරන්න හදන්නේ. ඔබ දන්නවා දැන් බැංකුවට සල්ලි නැතුව නෙමෙයි. දැන් මේ බැංකු ප්‍රාග්ධනය වැඩි කරනවා නම් එහි අයිතිය පිළිබඳවත් මේ පනතේ තියෙනවා. ඒ නිසා මේකට මේ අලුත් පනත් කෙටුම්පත් අලුත් සංශෝධනයක් කරන්න ඕන නැහැ. මේ පනත අනුව මේ පනතේ 12 වගන්තියේ 12 වගන්තියේ දෙවැනි සහ 3 වගන්ති වලින් කියනවා ශ්‍රී ලංකාව අපේ රටේ මහජන බැංකුවේ ප්‍රාග්ධනය වැඩි කර ගැනීම සඳහා කරනකොට ඒ ප්‍රාග්ධනය කාටද අයිති වෙන්න ඕන කියලා. දැන් මේ 12 වගන්තියේ 2 සහ 3 කියන උපවගන්ති වලින් ඉතාම පැහැදිලිව කියනවා කොටස්වල අයිතිය සහ ඒ නෛතිකභාවය පිළිබඳව. කොටස්වල අයිතිය සම්පූර්ණ තියෙන්න ඕන ශ්‍රී ලංකා රජයට සහ සමුපකාරවලට. මොකද මේ මහජන බැංකුව හදද්දී හදන්න පදනම් වෙච්ච කාර්යයට කරද්දි මේ සමුපකාරමේ ක්‍රියාවලියත් එක්ක සම්බන්ධයක් තිබුණා. ඒ නිසා තමයි මේ සමුපකාරමේ දෙන්න තියෙන්නේ. එතකොට මහජන බැංකුවේ කොටස් ප්‍රාග්ධනය වැඩි වෙනකොට එහි අයිතිය තියෙන්න ඕනේ සම්පූර්ණ රජයට සහ සමුපකාරවලට. දැන් මොකද ආණ්ඩුව ඉස්සල්ලාම අරමුණ? මේ පනතේ පළවෙනි අරමුණ තමයි 12 වගන්තියේ 2 සහ 3 ඉවත් කරනවා. මොකද කොටස්වල අයිතිය රජයට සහ සමුපකාරවලට තියෙන එක වෙනුවට ඒ නීත්‍යානුකූලව සමුපකාර සහ රජයට අයිති වෙන්න ඕන කියන වගන්ති ඉවත් කරනවා. එතකොට මොකද වෙන්නේ? අයිතිය පිළිබඳ නෛතික කාරණේ පළවෙනි වටේ වගන්තියෙන් ඉවත් කරනවා, පනතෙන් ඉවත් කරනවා. මේ සංශෝධන පනතේ අරමුණ විකිණීමට පාර කපනවා මේ. මේක තමයි පාර කපන හැටි කොටස් විකිණීම සඳහා. එතකොට දැන් මේක අයිතිය නීත්‍යානුකූලභාවය රජයේ සහ සමුපකාරවල ඉවත් කරාට පස්සේ තව තියනවාද මේකේ කොටස් නිකුත් කිරීම දක්වන ක්‍රියාවලියට මේක විකිණීමට අවශ්‍ය ක්‍රියාවලිය සම්පූර්ණ කරගෙන ඉඳලා තියෙන නීත්‍යානුකූල තත්ත්වයන් ටිකක් සම්පූර්ණ කරගත යුතුයි. එතකොට දැන් ප්‍රාග්ධනය වැඩි කිරීම සඳහා බිලියනේ සිට බිලියන 50 දක්වා ප්‍රාග්ධනය වැඩි කරන්න ණයකර නිකුත් කරනවා. ණයකර නිකුත් කරන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. අපේ රටේ පිළිගත් නීති තියෙනවා. එතකොට ඒ සඳහා කොහොමද නිකුත් කරන්න ඕන කියලා කියන කාරණා වලට අදාළ මහ බැංකුවේ මඟ පෙන්වීම් ගයිඩ්ලයින්ස් තියෙනවා. හැබැයි දැන් මොකද කරන්නේ? ණයකර නිකුත් කරනවා වැඩි කරන ලද ප්‍රාග්ධනය අරගන්න. එතකොට මේ ණයකර නිකුත් කිරීම මුදල් මණ්ඩලය තමයි තීරණය කරන්නේ මේ ණයකර නිකුත් කිරීම සම්බන්ධයෙන් බලය තිබුණේ මුදල් මණ්ඩලයට. ඒ නිසා මහජන බැංකුව මුදල් මණ්ඩලයට තියෙන බලය බැංකුව අතට ගන්නවා. දැන් තමයි මේ පහසු කරන්නේ. තාම වේගෙ මොකද මහජන බැංකුව තීරණ ගන්න තැනටම දැන් ණයකර නිකුත් කිරීමේ ක්‍රියාවලිය පත් කර ගන්නවා. මේකේ වගන්ති සංශෝධනය කරනවා. ඒ නිසා 1961 අංක 29 දරන බැංකු පනතේ උපවගන්තිය මේ සංශෝධනය කරනවා. මොකටද? ණයකර නිකුත් කිරීමට මුදල් මණ්ඩලයට ඇති බලය මහජන බැංකුව අතට පත් කර ගන්නවා. මේක තමයි අනිත් පැත්ත. ඊට පස්සේ
මේකින් බැංකුවට ඒ කියන්නේ බැංකුවටම අයිතියක් ලැබෙනවා කොටස් වෙළඳපොලේ කොටස් නිකුත් කිරීම දක්වා ක්‍රියාවලියට යන්න. ඒ මොකද මුදල් මණ්ඩලයේ සතු බලය ගන්නවා බැංකුවට ණයකර නිකුත් කිරීමේ බලය එම ණයකර කොටස් දක්වා පරිවර්තනය කිරීමේ අයිතිය එනවා මහජන බැංකුවට. මේ මහජනම පාල කරේ. ඒ මොකද මේ මේ මේක සිද්ධ වෙන්නේ මෙහෙම. ඒ කියන්නේ ණයකර නිකුත් කිරීමේදී මේ පනත 90 1961 අංක 29 දා මේ දරන පනත 90 මේ පනතේ 43 වෙනි වගන්තියෙන් කියනවා මහජන බැංකුව විසින් නිකුත් කරන ණයකර කල්පිරීමේදී යම් හේකින් මහජන බැංකුවට මුදල් ගෙවන්න බැරි වුණොත් ඒ සඳහා يعني ණයකර නිකුත් කිරීම 21 වෙනි වගන්තියේදී කියනවා මහජන බැංකුවට මුදල් ගෙවන්න බැරි වුණොත් එහෙම ශ්‍රී ලංකා ආණ්ඩුව ඒ මුදල් ටික ගෙවනවා කියලා. ඒ කියන්නේ රජය වගකීම බාර ගන්න. මොකද අයිතිය තියෙන රජයට. මුලින් 12-2-3 වගන්තිවත් කරලා ඉවත් කරාට පස්සේ ඊතර ටිකක් දැන් මේ සම්පූර්ණ කරන්න යනවා. එතකොට දැන් මේකේ මේ වගන්ති ඉවත් කරන මොහොතද මේ ණයකර නිකුත් කිරීමේදී ණයකරවල මුදල් ආපහු මහජන බැංකුවට ගෙවන්න බැරි වුණොත් ගෙවන්නේ දැන් ආණ්ඩුව නෙමෙයි. කොහොමද ගෙවන්නේ? අන්න ඒ වෙලාවට අවස්ථාවක් ලැබෙනවා පනත 90 ණයකර කොටස් දක්වා පරිවර්තනය කරන්න. මේක තමයි ක්‍රියාවලිය. කියන්නේ මේක මේ අර නංගි පෙන්නලා අක්ක දෙන සිස්ටම් එකේ වැඩක්. නිසා මේ ආණ්ඩුව මේ ජනාධිපතිවරණයක් කරනවා මහමැතිවරණයක් කරනවා ඒවට යන්න යද්දී මේ කරන්න හදන්නේ ආපහු මොකද්ද යන යකා කොරහත් බිනගෙන යනවා වගේ සියලුම දේවල් ටික විකුණලා යන්න හදන්නේ. විකුණන්න පාරක බලන්න හදන. ඒ නිසා මංගල සමරවීර මුදල් ඇමතිවරයාට අරගෙන මේ කරන්න හදන මේ ද්‍රෝහි වැඩේ වහම නවත්තන්න කියලා ඉල්ලීම කරනවා. පාර්ලිමේන්තුවේ සියලු දෙනාට අපි කියනවා මේකට අත උස්සලා ද්‍රෝහීන් වෙන්න එපා. මහජන බැංකුව විකිණීමේ පනතට අත උස්සලා ද්‍රෝහීන් වෙන්න එපා. මේක සංශෝධන පනතක් හැටියට ගේන්නේ මොකටද? මේ මහජන බැංකුව ස්ථාපිත කිරීමේ පනතේ තියෙන ආරක්ෂණ ශක්තිමත් වගන්ති සියල්ල ඉවත් කරලා පනත දුර්වල කරලා මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය අතර බලය දීලා බැංකුවේ ණයකර නිකුත් කරලා ණයකර කොටස් කරලා මේක විකුණන්න මේ හදන්නේ. ඒ නිසා වහාම මේක පරාජය කරන්න පාර්ලිමේන්තුවේ තුල ඡන්ද දෙන්න කියන කාරණේ අපි සඳහන් කරනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ මහජන බැංකුව විකිණීමට ගන්න මේ ද්‍රෝහි ක්‍රියාව වහාම නවත්තන්න කටයුතු කරන්න. එහෙම නැත්නම් අපි බැංකු සේවකයන් සමග එක්ව මේ ක්‍රියාමාර්ගයේ පරාජය කිරීම දක්වා තියෙන උපරිම ක්‍රියාමාර්ග ගන්න. ඒ සඳහා අපි උද්ඝෝෂණ ක්‍රියාමාර්ග සූදානම් කරලා තියෙනවා. මේ වගේම බැංකු සියලු වෘත්තීය සමිති දැනුවත් කරලා තියෙනවා මේ සටනට එකතු වෙන්න. මේ සටන අපි ඒකාබද්ධව කරන්න ඕනේ සටනක්. මහජන බැංකුවේ සියලු යූනියන් වලට දැනුවත් කරලා තියෙනවා. පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ට අපි දීලා තියෙනවා මේ මේ සංසදයට අත උස්සන්න එපා මේක පරාජය කරන්න කියලා. ඒ වගේම දේශපාලන පක්ෂ වලට අපි ඉල්ලීමක් කරලා තියෙනවා මේකට විරුද්ධව ඔබේ අදහස මත ඉදිරිපත් කරන්න කියලා. ඒ වගේම අපි ලබන 22 වෙනිදා මේ සම්බන්ධයෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නවා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන දවසේ මහජන බැංකුවේ පාලකයන්ට අපි කියනවා මේකට වහාම විරුද්ධ වෙන මේ කරන්න හදන වැඩේට කියන එක. ඒ වගේම 5 වෙනිදා මේක සම්මත කරන එක නැවැත්වීම සඳහා අපි සමස්ත ලංකා බැංකු සේවක සංගමයේ හැටියට මහජන බැංකුවේ සේවකයන් සමග පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතා ක්‍රියාමාර්ගයක් අපි ගන්නවා. මේ පනත සම්මත වීම පරාජය කිරීම සඳහා කටයුතු උපරිම ක්‍රියාමාර්ග ලෙස අපි මේ කටයුතු කරනවා. ඉතින් අපි මේ රටේ මහජන බැංකුවේ තැන්පත්කරුවන්ගේ මහජන බැංකුවේ ගනුදෙනු කරුවන්ගේ මහජන බැංකුව තවදුරටත් රටේ ජනතාවගේ බැංකුවක් ලෙස තිබිය යුතුයි කියලා විශ්වාස කරන අයගෙන් අපි ඉල්ලනවා මේ විරෝධතාවයට එන්න අත්හැර බැඳ ගන්න අපිත් එක්ක. මේ ඔබේ බැංකුව ඔබට අයිති ඔබේ මුදල් දෙන ඔබ ගනුදෙනු කරන ඔබේ හදවත හඳුනන බැංකුව විකුණන්න හදන එක නිසා මේකට ඉඩ දෙන්න එපා කියන කාරණේ අපි ඒගොල්ලන්ට මතක් කරලා කියනවා. ඒ නිසා අපි දන්නවා මහජන බැංකුව සතු අනු සමාගම් මේගොල්ල කොටස් වෙනද බලලා දාලා විකුණන්න ගත්තේ මෙහෙම තමයි. එසම මේ ආණ්ඩුව රාජ්‍ය දේපල විකිණීමේ ක්‍රියාවලියේ තවත් එක් එළිදැක්වීමක් හැටියට තමයි මහජන බැංකුවේ කොටස් විකුණන්න මේ සැලසුම් කරන ක්‍රියාවලිය කරන්නේ. ඒ නිසා සමස්ත ලංකා බැංකු සේවක සංගමයේ හැටියට අපි ඊටාම පැහැදිලිව කියනවා මේ මහ බැංකුවේ අධිපතිවරයා ලියුමක් දුන්නා මේක කොටස් කරන්නේ නැහැ කියලා මෙව්වට අහුවෙලා ආපහු රැවටෙන්න එපා. මහජන බැංකු සේවකයන් අපි ඉල්ලනවා සෞෘතිය සමිති පාලකයන්ගේ ඔඩොක්කෝ වලට වැටිලා මහජන බැංකුව විකුණන්න හදන ක්‍රියාවලියට නිහඬතාවයේ බල කරමින් එකඟ වෙමින් නම් ඉන්නේ අපි. ඒකට කිසිසේත් එකඟ නැහැ.
සමස්ත ලංකා බැංකු සේවක සංගමය ඇනිදී අපි අපේ ශක්තිය පාවිච්චි කළ ගත හැකි ක්‍රියාමාර්ග ගන්නවා. ඒ නිසා අපි කියන්නේ මේක සම්පූර්ණ මේ රටේ ජනතාව මේ මහා බැංක මහජන බැංකුව විකුණන්න ගන්න ක්‍රියාමාර්ගය ඒක නැවැත්වීම සඳහා අපත් සමග අත්දැක බැඳ ගන්න කියන කාර්යයක් මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා.